අපරට පළාත් සඳහා වෙන්වෙන් වශයෙන් දජයන් නම් කර තිබෙන වාසේම එක් එක් පළාතට වෙන්වෙන් වශයෙන් පළාත් පුෂ්පයන් නම් කර තිබෙනවා. අද මේ වීඩියෝව තුළින් අපේ පිළිබඳව ඔබ වෙත පුළුල් අවබෝධයක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. අස්නාහිර පළාත සඳහා අයත් පුෂ්පය වන්නේ සුදු නෙළුම් මලයි. එම පළාත පිහිට වූ වර්ෂය වන්නේ 1833 වර්ෂයයි. එම පළාතට අයත් දිස්ත්‍රික්ක වන්නේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කයි. මධ්‍යම පළාත සඳහා නම් කර ඇති පළාත් පුෂ්පය වන්නේ මහරත්මල යන පුෂ්පයයි. එම පළාත පිහිට වූ වර්ෂය වන්නේ 1833 වර්ෂයයි. එම පළාතට අයත් දිස්ත්‍රික්කයන් වන්නේ මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයි. නැගෙනහිර පළාත සඳහා නම් කර ඇති පළාත් පුෂ්පය වන්නේ ගොඩමානෙල් යන පුෂ්පයයි. එම පළාත පිහිට වූ වර්ෂය වන්නේ 1833 වර්ෂයයි. එම පළාතට අයත් දිස්ත්‍රික්කයන් වන්නේ ත්‍රිකුණාමලය සහ මඩකලපුව, අම්පාර යන දිස්ත්‍රික්කයන් තුනයි. දකුණු පළාත සඳහා නම් කර ඇති පළාත් පුෂ්පය වන්නේ හීන්බෝවිටියා යන පුෂ්පයයි. එම පළාත පිහිට වූ වර්ෂය වන්නේ 1833 වර්ෂයයි. එම පළාතට අයත් දිස්ත්‍රික්කයන් වන්නේ ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයි. වයඹ පළාත සඳහා නම් කර ඇති පළාත් පුෂ්පය වන්නේ ඇටේරියා පුෂ්පයයි. එම පළාත පිහිට වූ වර්ෂය වන්නේ 1848 වර්ෂයයි. එම පළාතට අයත් දිස්ත්‍රික්කයන් වන්නේ කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කයි. උතුරු මැද පළාත සඳහා නම් කර ඇති පළාත් පුෂ්පය වන්නේ ඇහැල පුෂ්පයයි. එම පළාත පිහිට වූ වර්ෂය වන්නේ 1873 වර්ෂයයි. එම පළාතට අයත් දිස්ත්‍රික්කයන් වන්නේ අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කයි. ඌව පළාත සඳහා නම් කර ඇති පළාත් පුෂ්පය වන්නේ ගුළුළු රාජ පුෂ්පයයි. එම පළාත පිහිට වූ වර්ෂය වන්නේ 1886 වර්ෂයයි. එම පළාතට අයත් දිස්ත්‍රික්කයන් වන්නේ බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කයි. සබරගමු පළාත සඳහා නම් කර ඇති පළාත් පුෂ්පය වන්නේ වෙසක්මල පුෂ්පයයි. එම පළාත පිහිට වූ වර්ෂය වන්නේ 1889 වර්ෂයයි. එම පළාතට අයත් දිස්ත්‍රික්කයන් වන්නේ රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කයන්ය. උතුරු පළාත සඳහා අයත් පුෂ්පය වන්නේ වල්පිච්ච පුෂ්පයයි. එම පළාත පිහිට වූ වර්ෂය වන්නේ 1833 වර්ෂයයි. එම පළාතට අයත් දිස්ත්‍රික්කයන් වන්නේ යාපනය, මන්නාරම, මුලතිව් සහ වවුනියාව, කිලිනොච්චිය යන දිස්ත්‍රික්කයි. ලංකාවේ පළාත් නවයෙහිම නම් කර ඇති පළාත් පුෂ්පයන් පිළිබඳව අවබෝධයක් ඔබට මින් ලැබෙන්නට ඇති අතර තවදුරටත් මෙවැනි වීඩියෝ සමග රැඳී සිටීමට අපව සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න. ස්තුතියි.